ඔබතුමිය මේ ස්පා ගැන කතා කරා. දැන් අපි දන්නවා මීගොම් ප්‍රදේශයේ මූලික කරගෙන ගොඩක් අය වහලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මම ඒක නෙවෙයි. අපි දන්නවා අර ඔබතුමිය කියවගේ නීතියානුකූල හොඳ, ඒ කියන්නේ අර ස්පා කියන විදිහට සම්භාහන කියන විදිහට කරණේවත් තිබෙනවා. හැබැයි මේ වගේ වැඩ කරන්නේ ගොඩක් දුරට කාන්තාවන්. දැන් මේ අප්‍රේල් කාලෙත් ගෙවා ගෘහණියන් අපි දන්නවා ඒ වගේ වැඩ කරන්නේ කැමැත්තෙන් නොවුනත් ඒ වගේ වැඩ කරලා කීයක් හරි හොයාගන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් දැන් මේ වහලා තියෙන තත්ත්වය තුළ සහ රටේ අනිකුත් ප්‍රදේශවලත් වැහෙමින් පවතිනවා. මේකට කාන්තාවන් බාර අමාත්‍යතුමිය හැටියට ඔබතුමිය මොකක්කෝ ගන්න පියවරක් සූදානම් කරලා තිබුණා. මොකද්ද ඒ තත්ත්වය? නීත්‍යානුකූලව ඔය ස්පාවල වැඩ කරන කිසි කෙනෙක් නීත්‍යානුකූල භාවයකට එන්න කැමති නැහැ. රෙජිස්ට්‍රේෂන් එකක් වෙන්නවත් කැමති නැහැ. කොයිතරම් රහස්‍යභාවයෙන් රහසිගතවද ඒගොල්ලෝ ඒක කරන්න කැමති කියන එක ඒගොල්ලොම දන්නේ. ඔය මීගමුව පැත්තේ ඊයේ පෙරේදා එක ස්පා එකක සොයාගෙන තියෙනවා එයිඩ්ස් රෝගීන් ඉන්නවා කියලා. ඇය ඇසුරු කරපු ඔවුන් තුන්දෙනෙකුට මම නිකන් හොයලා බැලුවා. නිකන් සමාජ ප්‍රශ්නයක් හින්දා බලා ගන්න මේක හොයලා බැලුවේ. ඇය ඇසුරු කර පිරිමින් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය මේ වෙනකොට මේ රෝගය ව්‍යාප්ත කරලා ඇති සෑහෙන පිරිසකට. මේකේ තියෙන බැරෑරුම්කම නොදැන තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට වඩාත්ම වැදගත් වෙන්නේ අපිට මේ 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 අයව නිරෝගිමත් විදිහට ජීවත් වෙන්න ඒගොල්ලන්ට පුළුවන් වෙනවද කියලා. මේ බුදුහාමුදුරගේ කාලේ ඉඳලා ගණිකා වෘත්තිය තිබිච්ච එකක් ලෝකේ. අපිට එක පාට කියන්න බෑ මේ ගණිකා වෘත්තිය ලංකාවට ඕනේ නැහැ, ඒවත් එපා, මේවත් එපා. හැබැයි මං කරන්න කියන්නේ නැහැ කාටවත්. නමුත් ඔබතුමා කිව්වා වගේ මේකට පෙළඹෙන්නේ ඇයි කියන එකනේ අපිට කියන්න.